එදා ගොඩබිම් සේනාංක LTTE ත්‍රස්තවාදය සහ මුලින්ම තුරන් කිරීමට උර දෙද්දී ගුවන් හමුදාවෙන්ද ඊට ලබා දුන්නේ ප්‍රබල ශක්තියක් මේ ඒගනයි. එවකට තමන්ගේ මරමස්ථාන ලෙස පැවති ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට LTTE ත්‍රස්තවාදීන් ප්‍රබල උත්සාහයක් දැරිය. පාබල සේනාංක වෙත ලංවීමට නොහැකිවන ආකාරයෙන් ඔවුහු මරුගුල් ඇටවූහ. එහෙත් ඊට ප්‍රබල බාධාවක් වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ප්‍රහාරක ගොඩබිම් සේනා LTTE මරමස්ථානවලට ළඟාවීමට පෙර වීරෝදාර ගුවන් නියමුවෝ ගුවනින් ගොස් LTTE මරමස්ථානවලට නිවැරදි ඉලක්ක ගත්හ. විශේෂයෙන් ගුවනින් ගොස් LTTE ත්‍රස්තවාදීන් අඩපණ කිරීමේ අභියෝගාත්මක කාර්යය පැවරී තිබුණේ එදා ගුවන් හමුදාවටයි. එම වීරෝදාර ගුවන් හමුදාව විරු වූ එය අකුරටම ඉටු කළහ. එදා ගුවන් හමුදාවේ ආක්‍රමණශීලී ප්‍රහාර හමුවේ දේශීය හා විදේශීය වශයෙන් දැවැන්ත මතවාදයක්ද ගොඩ නැගිනි. එහෙත් ඒ සියලු මතවාදයන් සුණු විසුණු කර දමමින් නැගිනීරින් ආරම්භ කොට නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූ මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක ජයග්‍රහණයට ගුවන් හමුදාව ලබා දුන්නේ නොමද සහයයි. ලොවම විශ්මිත කළ අති භයානක LTTE ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා වීරෝදාර නාවික හමුදාව ලබා දුන් ශක්තියත් සුළුපටු නැහැ. සප්ත මහා සාගරයේ යෝධ රන්වැටක් බැඳ මේ පුංචි දිවයින රැකගැනීමට යුද හා ගුවන් හමුදාව සමග නාවික හමුදාවද පෙරමුණ ගත්තේය. මාවිල්ලාරුවේ නැරඹී මානුෂීය මෙහෙයුම නන්දිකඩාල් කලපුවෙන් අවසන් වන තෙක්ම ඒ රන් වැට කිසි දිනකත් ගිලිහුණේ නැත. එවකට LTTE ත්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි බලකාය ශක්තිමත් වී තිබුණේ කිසි දිනක පරාජය කළ නොහැකි බවට වහසිබස් දෙඩු මුහුදු කොටි බලකාය සුණු විසුණු කර දමන්නට එදා වීරෝදාර නාවික හමුදා විරුවෝ සමත් වූහ. ප්‍රහාරක අධිවේගී යාත්‍රා ශ්‍රී ලංකාවෙන්ම නිෂ්පාදනය කොට මෙම මෙහෙයුම් සඳහා යොදා ගැනීමද නාවික හමුදා මෙහෙයුමේ තවත් සුවිශේෂී අවස්ථාවක් විය. අධිවේගී ප්‍රහාරක යාත්‍රා නිරන්තරයෙන්ම උතුරු නැගිනහිර මුහුදු සීමා ආක්‍රමණය කළේය. LTTE ත්‍රස්තවාදීන්ට හෝ මුහුදු කොටි බලකායට එම නාවික හමුදා මෙහෙයුම් වලින් ගැලවී යාමට නොහැකි විය. මව්බිමට පහර දීමට කොටි ත්‍රස්තවාදීන් රැගෙන දෙවන්ත නෞකා අටක් මුහුදුපත් වූයේ මේ දෙවන්ත නාවික ශක්තිය නිසාමය. මෙම මානුෂීය මෙහෙයුමේදී LTTE ත්‍රස්තවාදීන්ගේ ට්‍රෝලර් යාත්‍රා, මරාගෙන මැරෙන ප්‍රහාරක යාත්‍රා අති විශාල සංඛ්‍යාවක් මහ මුහුදුපතුලේ නිදන් වී හමාරය. නාවික හමුදාවේ මේ සියලු ශක්තිය ගොඩබිම් සේනාංකයේ අවසානය කරා රැගෙන විජයග්‍රහණයට දෙවන්ත පිටිවහලක් විය.